ඔබගේ ජීවිතේ යන්නන් වාලි යන්න දෙන්න එපා. ඔබට අවවාද කරන්න කෙනෙක් ළඟ තියාගන්න. අවවාද කරන කෙනා තමයි බුදුරජාන් වහන්සේගේ ධර්මය. හිතට ආස හිතෙනවා මේක කරන්න ඕන මේක කරන්න ඕන මේක කරන්න ඕන කියලා. එතකොට ධර්මයෙන් අවවාද කරන්න ඕන. ඔබ මේක කළොත් නිරේයයි. ඔබ මේක කළොත් නිරේ කෝ අවුරුදු කෝටි ගාන දුක් විඳින්න වෙයි. ඉවසන් හිටපන්. නිරේ යන්න එපා. අනුශාසනා කරන්න ඕන ධර්මයෙන්. ඒ අනුශාසනාව තමාට තමා තුලින් ගන්න බුදුරජාන් වහන්සේගේ ධර්මය ආන කෙනෙක් වෙන්න බෑ තමා. නැත්තම් කොහොමද අපි දන්නේවා? මේ වෙනකොට මම දහම් දෙසද්දී ඔබ ධර්මය අසද්දී අපේම ඥාති සමහරට අපි ඇහෙන් දැක්ක අපිත් එක්ක කතා බහ කරපු අපේ ගෙවල් වලින් බත් කාපු අය වෙන්න පුළුවන්. මැරිලා ගිහිල්ලා තිරිසන් ලෝකෙ තිරිසන් සත්තු අතර මේ වෙලාවෙම ලෝකේ කොතැනක හෝ මාළු දැල් වලට කී දෙනෙක් මාළු අහු වෙනවද? අපි මේ බණ අහනවා කියන පුණ්‍ය සංස්කාරය විඳිද්දී බෙලි කපන කර්මයක් තව සතෙක් විඳිනවා දැනක